Suba dawasa kemota ma itinga adat tong araga na vitiana wagolante tiak wedagat video ekak ma api kalin kata karala tibba lernia rogiya sambandhen iting ada wagolante arang awa itama samana tawat paraposithayak sambandhen e tama agulus kiyala kiyanne iting me agulus kiyana kata karanakota agulus agulus tama samanen fish lice kiyalat kiyenawa ita amatarawa diya mekka ඒ වගේ ආදේශක නම් වලින් අඳුරනවා. ඉතින් මෙයා සාමාන්‍ය පොඩි මඩුවෙකුට සමාන චූටි සතෙක්. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් උපරිම විශාලත්වයේ මිලිමීටර 5ක වගේ ප්‍රමාණයක. ඉතින් මේගොල්ලෝ ගොඩක් දුරට බහුලව ඔයාලගේ පරිසර පද්ධතියෙන් හම්බෙන්නේ ගොඩක් දුරට වීදුරු ටැංකිය ආශ්‍රිතව. ඉතින් මේගොල්ලෝ මඩ පොකුණු ආශ්‍රිතවත් ඉතා වේගයෙන් වර්ධනය වෙන ඉතා වේගයෙන් වර්ධනය වෙලා බෝ වෙන සතෙක්. එතකොට මේගොල්ලෝ ඔයාලගේ පරිසර පද්ධතියට ඔයගොල්ලන්ගේ තියෙන නොසලකිල්ලෙන්ම එකතු වෙන එකෙක්. ඉතින් ඔයාලා කොහෙන් හරි මාළුවෙක් ගන්නකොට අපි කලින් ඒ වගේත් කතා කරලා තියෙනවා මාළුවා නිරෝධායන ක්‍රියාවලකින් තොරව ඉන්න ඔයාලගේ ඉන්න මාළුත් එක්ක එකතු කිරීම හා ඔයාලගේ ඉන්න ජලජ පරිසර පද්ධතියට එකතු කිරීම හරහා මේ වගේ සත්තු ඔයගොල්ලන්ගේ මාළුන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මාළුවෙක් ගන්නකොට ඒ සතා නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරලා ඔයාලගේ පරිසර පද්ධතියත් එක්ක එකතු කිරීම කරන්න. එතකොට මේගොල්ලෝ ඔයාලගේ පරිසර පද්ධතිය එන එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් මෙයා ගැන කතා කරපුවා මෙයා ගොඩක් දුර මාළුවාගේ වරල් වල ඒ වගේම මාළුවාගේ චර්මයේ ජීවත් වෙන පරපෝෂිතයෙක්. ඉතින් මෙයා අර ලර්නියාට වඩා පොඩ්ඩක් වෙනස්. හේතුව දැන් මේගොල්ලෝ ලර්නියා වගේම මේගොල්ලොත් කරන්නේ මාළුවාගේ ලේ ඒ වගේම ශ්‍රේෂ්මයේ උරා බොන එක සහ මාළුවාගේ ඇඟේ තම වර්ගය බෝ කරනීම. එතකොට මේගොල්ලෝ ආගුලස්ගේ බලපුවාම ආගුලස් සාමාන්‍යයෙන් මාළුවාගේ බහුලවම හානි කරන්නේ මාළුවාගේ ශ්‍රේෂ්මයට. දැන් අරයා මාළුවාගේ සිදුරු කරලා මාළුවාගේ ඇඟේ ඇල්ල හිටියට මෙයා එක තැනක ඉන්නේ නැහැ. බොහෝ දුරට මේ මාළුවාගේ ඇඟ පුරා මේ සතා යනවා. එතකොට මේගොල්ලෝ වැඩි වශයෙන් මාළුවාගේ ශ්‍රේෂ්මයේ ආහාරයට ගන්නවා. ඊට අමතරව මේ ශ්ලේෂ්මයේ බිත්තර රඳවලා ඒගොල්ලන්ගේ වර්ගයා බෝ කිරීමත් සිද්ධ කරනවා. ඉතින් මේගොල්ලෝ ගොඩක් දුරට මාළුවාන්ට මාරාන්තික වෙනවා. මාළුවාගේ කරමල් වලට ඇතුල් වෙලා කරමල් වලට ඩැමේජ් කරාට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් මේගොල්ලෝ හැදිච්ච සතෙක්ගේ ප්‍රධානම රෝග ලක්ෂණ තමයි සාමාන්‍යයෙන් අර අනිත් රෝගවල වගේම මාළුවාගේ අර ක්‍රියාශීලී ගති අඩුවීම ඒ වගේම මාළුවාගේ වරල් වල සාමාන්‍ය ලේ නහරවල් වගේ මතුවීම ඒ වගේම සාමාන්‍ය තැන් වල සාමාන්‍ය මාළුවාගේ තුවාල රෙඩ් පැච් මතුවීම ඒ වගේම සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ රෝගී හැදිච්ච සතෙක්ගේ බලා ගන්න පුළුවන් එක පාට මාළුවා තරයේ මොනවා හරි රළු බිමක මේගොල්ලෝ ඇතිලීම සිද්ධ කරනවා. ඊට අමතරව එක පාට වතුර හිටපු ගාම වතුරෙන් උඩට පැනලා දඟලනවා. ඒ කියන්නේ මාළුවට එක පාට නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් සතෙකුණියක් කරන්ට් එක වැදුනා වගේ එක පාට උඩට ගහලා යනවා. එක පාට වේගෙන් පීනලා ගිහිල්ලා අනිත් මාළුන්ගේ හැප්පෙනවා. ඒ වගේ ලක්ෂණ බලා ගන්න පුළුවන්. ප්‍රධානම ලක්ෂණය තමයි මේගොල්ලෝ හැදුනාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නිකන් ජෙලි ෆිෂ්ලා වගේ මාළුවන්ගේ ඇඟ හැමතැනම මේ සත්තු තැන් තැන් වල නිකන් සාමාන්‍ය අඳුරු කහ පාටට ගුලි ගුලි වගේ පේන්න ඉන්නවා. ඉතින් මේක හැදෙන මාළු වර්ග බලපුවාම මේකත් හැම මාළුවටම හැදෙන සතෙක් නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ ඉතින් මේගොල්ලෝ කුඩා මාළු පැටවුන්ට හානිදායක සතෙක් නෙමෙයි. මොකද කුඩා මාළු පැටවුන්ගේ මේගොල්ලෝ ඩැමේජ් කරන්න යන්නේ ඒගොල්ලන්ට හැදෙන අඩු. ඉතින් මේගොල්ලෝ ගොඩක් දුරට තරමක් විශාල අර ඇක්ටිව් භාවය කියන්නේ සාමාන්‍ය පිහිනීමේ වේගය අඩු මාළුන්ට තමයි බහුලවම එකතු වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අතර සාමාන්‍යයෙන් ගෝල්ඩ් ෆිෂ් වර්ග ප්‍රධානයි. ඉතින් ගෝල්ඩ් ෆිෂ්ලා වර්ගවලට ඉතා වේගෙන් පැතිරෙන මාළු සතෙක්. ඊට අමතරව රෙඩ් කොමන්ලා ඒ වගේම ශූබාංකි ඒ වගේම කාෆ්ලාගෙත් වේල් තෙල්ලා ඉතා විශේෂයි. ඒගොල්ලන්ට වේගෙන් වර්ධනය වෙලා යනවා. ඊට අමතරව ඔස්කා මාළු ඔස්කාටත් ඉතාම දරුණුවටම මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සත්ව කාණ්ඩවල ටිකක් ප්‍රමුඛතාවය දීලා තිනවා. ඊට අමතරව කැට්ෆිෂ් වර්ග එතකොට ඊට අමම ෂෝට් ටේල්ලා ප්ලේටි ගප්පි වගේ වර්ගවලට මේගොල්ලෝ යනව අඩුයි. මොකද ගොඩක් දුරට මේ ෂෝට් ටේල් ප්ලේටි ගප්පි මොලි කියන කාණ්ඩේ ගොඩක් දුරට මේගොල්ලන්ව භක්ෂණය කරනවා. ඉතින් මේකෙත් ප්‍රතිකාර ක්‍රම විදි තුනයි. අර ලර්නියායකේ වගේම තමයි. එකක් තමයි මේ සතාව ඉවත් කරන්න පුරුවන්
ඒගන්න මේ සතා භක්ෂණය කරන්න පුළුවන් සත්ත්ව ඒ පරිසර පද්ධති එකතු කිරීම හරහා මේගොල්ලෝ වඳ කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ඒන්ජල්ලා, ටෙට්‍රා වර්ග, බාබ් වර්ග, එතකොට සාමාන්‍ය ගප්පි විශේෂ ඒ වගේ වර්ග එකතු කිරීම හරහා මේගොල්ලෝ ඉවත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේගොල්ලෝ ඉන්න ටැංකි වලට කිමිකල් වර්ග පාවිච්චි කරන්න. ඉතින් මේතනත් අදිසාන්ද්‍රීය කොන්ද්‍රිස් ද්‍රාවණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අදිසාන්ද්‍රනික ලුණු ද්‍රාවණයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේ තමයි 100%ක්ම හොඳ නෙගුවාන් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නෙගුවාන් එක ගන්නකොට මේගොල්ලන්ටත් වතුර ලීටර් 1000කට ග්‍රෑම් එකක් යොදලා ඊට පස්සේ පෑවිච්චි අතරට පස්සේ වතුර 175ක් අලුත් කරලා ඊට පස්සේ ආය ඒ 175 අලුත් වතුරෙන් පුරවලා ඔයගොල්ලන්ට පුළුවන් ඒකට ටෙට්‍රාසයික්ලින් ඒ වගේම කොන්ඩිස් හරි මොනවා හරි වගේ ප්‍රති ජීවක ඖෂධයක් ලබා දීම හරහා මේ සත්තුන්ගෙන් අර මව් මාස්සයට එහෙම ලොකු සත්වයාට වෙලා තියෙන හානිය අවම කරගන්න එහෙම නැත්නම් තුවාල හොඳ කරව ගන්න. ඉතින් අනිත් දේ තමයි මේකත් අපිට අර ලර්නියා වගේම ගලවලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් දැන් ඕගොල්ලන්ට මේ විදිහට වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ මේ අත්දැකීම ලබා ගන්න. ඉතින් ලබාගෙන මේ රෝගකින් මාළුවෙක්ව ආරක්ෂා කරගන්න. ඒ වගේම මේ රෝගකින් මාළුවෙක් මාළුවෙකුට මේ රෝගයක් හැදෙන එක වළක්ව ගන්න ඒ අවධානම අඩු කරගන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳෙන්න. ඉතින් මේ ඉන්නේ ආගියුලස් හැදිච්ච එහෙම නැත්නම් ආගියුලස් රෝගයට භාජනය වෙච්ච වේල් ටේල් කාෆ් කෙනෙක්. ඉතින් මෙයාගේ ලක්ෂණ ටික ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරන්න. දැන් මෙයාගේ වාඩ පේනවා මෙන්න මේ විදිහට වරල් වල ලේන ආහාරවල වගේ මෙන්න මේ ආකාරයට මතු වෙලා තියෙනවා. ඊට අමතරව මේ වරල් තැන් තැන් වලින් කැඩිලා තියෙනවා. මාළුවාගේ සාමාන්‍යයෙන් ශරීරයේ ටිකක් කෙට්ටු හැඩයක් අරගෙන තියෙනවා. දැන් ඊට අමතරව මේ මාළුවා නිකන් මලානික වෙලා වගේ නිකන් මාළුවාගේ අර මේ ඇක්ටිව් ගතිය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ලක්ෂණ වලින් ඔයාලට මෙයාව අඳුර ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට හොඳට බැලුවත් ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ වරල් වල සාමාන්‍යයෙන් ජෙලි ෆිෂ්ලා වගේ අරගොල්ලෝ ඇලිලා ඉන්නවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේගොල්ලෝ අපි අතින් ඉවත් කරගන්නේ කියලා. ඉතින් මම මේකට පාවිච්චි කරනවා මෙන්න විදිහට අයඩින් මිශ්‍ර නොවිච්ච මේක මේ ලුණු ලේවායෙන් එන ලුණු ලේවායෙන් පිරිසුදු කිරීමකින් තොර වෙන ලුණු එකක්. එතකොට මේකේ ටිකක් අර සැර ගතිය වැඩි. මම මෙන්න මේ විදිහේ ලුණු වලින් සාමාන්‍ය මේක වතුර ලීටරයකට ග්‍රෑම් 15ක් විතර වගේ දියවෙන්න මම මේකට ඉස්සෙල්ලා ලුණු එකතු කරනවා. මේ මාළුවා ඉන්න ටැංකියට මෙන්න මේ ආකාරයට ලුණු එකතු කරනවා. ඉතින් මේ විදිහට එකතු කරලා අපි මේක මේ විදිහට විනාඩි 15ක 20ක වගේ කාලයක් මේ විදිහට තියෙන්න අරින්න ඕනේ. මොකද මේ ලුණු එක දැම්මට පස්සේ මේ මාළුවාගේ ඇඟේ ඉන්න මෙන්න මේ සතා මත් වෙනවා වගේ දෙයක් වෙනවා. ඉතින් මත් වුණාට පස්සේ මෙයාව අපිට ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපි විනාඩි 15කට බලමු කොහොමද කියලා. ඉතින් දැන් මේ විනාඩි 15කට පස්සේ ඉතින් තාම ලුණු කැට දිය වීගෙන යන්නේ. ඉතින් අපි දැන් බලමු මෙයාව කොහොමද ඉවත් කරන්න කියලා. ඉතින් මම මේකට මෙන්න මේ විදිහට පාවිච්චියෙන් ඉවත් කර හැන්දක් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපි පළවෙනි එක්කෙනාව ඉවත් කරගත්තා. ඉතින් මේ වගේ හැන්ද තුඩ තියලා අපි චුට්ටක් සාමාන්‍ය සිදුරු කරලා ගන්නකොට මෙන්න මේ ආකාරයට මෙයාව ඇදිලා එනවා. ඉතින් මේගොල්ලෝ අර ලර්නියායම වගේ නෙමෙයි මේගොල්ලෝ මේ අපේ අතේ තක් ගාලා ඇලෙනවා මේ. දැන් මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉවත් කරපු එක්කෙනා.
ඉතින් මේ විදිහට මම දෙවැනි එකනත් ඉවත් කරගත්තා. ඉතින් මේ මේක දැන් මේකට අපි ලුණු එකතු කරගත්තේ නැත්තම් මේ විදිහට පහසුවේ මේගොල්ලෝ ඉවත් කරගන්න බැරි වෙනවා. දැන් මේ දැන් මෙයාලා මේ දඟලනවා. ඒ දඟලන්න ඉතින් මෙයාලට අර ලුණු සාන්ද්‍රණය දැන්නා මේගොල්ලන්ට ටිකක් චර්මය ඇල්ලලා ඉන්න ටිකක් අපහසුයි. ඉතින් අපිට මේකට අර ලුණු දානවා නම් සාමාන්‍යයෙන් අඩුමත ලුණු කියන්නේ මේ මේ සතයිවත් කරගන්න විතර ලුණු දානවා නම් ඔයගොල්ලෝ අනුමතාරයෙන් මතක තියාගන්න වතුර ලීටරයකට ග්‍රෑම් 10ක්වත් වැඩි ලුණු දිය කරන්න ඕනේ. කොන්ඩිස් දානවා නම් වතුර ලීටරයකට මිලිග්‍රෑම් 2.5ක් වෙන්න කොන්ඩිස් දිය කරන්න. ඉතින් ඒවා 100%ක් සාර්ථක නැහැ. හැබැයි නෙගුවාන් එක 100%ක් ඔයගොල්ලන්ට සාර්ථකයි. ඉතින් මේ ඉන්නේ මේ විදිහට අපි ඉවත් කරගත්ත ආගුණ සත්තු. එතකොට මේගොල්ලෝ ඉවත් කරගත්ත පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඉන්න මාළුවා ඉන්න එකට අනිවාර්යෙන්ම මේගොල්ලන්ට ඇක්වා ෆෙවින් හරි ටෙට්‍රාසයික්ලින් හරි කොලිස් හරි මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් නැත්නම් මේගොල්ලන්ගේ අර තුවාල හොඳ වෙන ටිකක් පරක්කු වෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ ක්‍රියාවලිය අනිවාර්යෙන් ඔයගොල්ලෝ සතියකට සැරයක් කරන්න ඕනේ. සතියකට සැරයක් කරොත් තමයි මේක ඔයාලගේ පරිසර පද්ධතියේ ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සතිය පාස ඔයගොල්ලෝ වාර 4ක් කරන්න ඕනේ. ඉතින් රසායනික ප්‍රතිකාරය කරත් ඒ විදිහම තමයි. රසායනික ප්‍රතිකාරය කරත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මාසයක් කරන්න ඕනේ සතියකට එක ට්‍රීට්මන්ට් එකක් ගන්න. එතකොට මේගොල්ලෝ පරිසර පද්ධතියේ ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ මෙතනත් අර දෙයක් ආවෙන්නේ මේගොල්ලන්ගේ ජීවන තත්ත්වය මල්ලා තමයි අපි රසායනයේද දේවල් මේගොල්ලන්ට එකතු කිරීම සිද්ධ කරන්නේ. ඉතින් දැන් මේගොල්ලෝ බලපුවාම මේගොල්ලෝ දැන් මේ ලුණු සාන්ද්‍රණය වැඩි තියෙනවා මේගොල්ලෝ මේ දඟලන්නේ. ඉතින් මේක ලුණු එක දැම්මත් බොහෝ දුරට මේගොල්ලෝ මත් වීමක් වෙන්නේ විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට 100%ම සාර්ථකම තමයි මේ විදිහට ගලවලා ඉවත් කරන එක. අනිත් නැත්තම් අර විදිහට රසායනික දේවල් පාවිච්චි කරලා සම්පූර්ණ ඒ සත්තු ටික විනාශ කරලා දාන එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට තව මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඉතින් අපි අනිවාර්යෙන් ඒකෙන් සරකලා බලන්න මොනවා ප්‍රශ්නයක්ද කියලා අනිවාර්යෙන් කතා කරන්න. ඉතින් හැමදාමත් වගේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. Bell icon එක click කරන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්.